ಮಹತ ರೂಪವಳಿನ್ ತ್ರಿಕೋಣ ಪಹತ ರೂಪವಳಿನ್ ಪಹತ ರೂಪವಳಿನ್ ತ್ರಿಕೋಣ ಯಾಟಿನ್ ನಿರಕ್ ಅಂದಿನ್ನ ಪಹತ ರೂಪವಳಿನ್ ತ್ರಿಕೋಣ ಯಾಟಿನ್ ಇರಕ್ ಅಂದಿನ್ನ ಪಹತ ರೂಪವಳಿನ್ ತ್ರಿಕೋಣಯಾಟಿನ್ ಇರಕ್ ಅಂದಿನ್ನ ಪಹತ ರೂಪವಳಿನ್ ತ್ರಿಕೋಣಯಾಟಿನ್ ಇರಕ್ ಅಂದಿನ್ನ ಅವನ ಟೀಚ ಅಂದಿನವ ದೆ ಮೆರೂಪಟಿಗ ಪುತಾತ್ತೇಟಿಗ ಅಂದಿಮು ಒಕ್ಕೊಮ್ಮೆ ಎಂದಲ ಇಟ ಪಾಸ್ ತ್ರಿಕೋಣಯಾಟಿನ್ ವಿತರ ಕೊಯಾಲ ಇರಿ ಅಂದಿಮು ಒನ್ನ ಫಲವಿನಿ ರೂಪೇ ಟೀಚ ಅಂದಿನ್ನೆಯಾನ ಫಲಮು ಮೆನ್ನ ಮೇಮೆ ಕತ್ತಿಯನವ ದೆ ಪುತಾಲ ಪುತ್ತಿ ಅಡಿ ರೂಲ ತಿಯಲ ಇರಿ ಅಂದಿಮು ಹೊಂದದ ದೆನ್ ಟೀಚ ನಿಕಾಂ ಇರಿ ಅಂದಿನವ ಮೇಮ ಒಯಾಟ ಅದೇ ವಗೆ ಅಮುತುವಟ ಪೇನೆ ಆಯ್ಮ ನೆತ್ತುವ ඔන්නෝම එකක් තියෙනවා දැන් ඔයා එක ත්‍රිකෝණයක් නම් ඒක ඇඳලා ඔන්න පළවෙනි ත්‍රිකෝණේ හරිද පළවෙනි ත්‍රිකෝණේ හෝ පළවෙනි රූපේ හරි දෙවෙනි එක ටීචර් අඳිනවා මෙන්න මේ බලන්නකෝ ඒ ඇඳපු එක මෙන්න දෙවෙනි එක ඊළඟට මං අඳින තුන්වෙනි එක්කෙනාව මෙන්න මේ වගේ එක්කෙනෙක් තමයි මං අඳින්නේ තුන්වෙනි එක්කෙනා විදියට දාල හැමෝම අඳිමු බලන්න මේ කට්ටිය දැන් මෙන්න මෙයාගේ මෙයා අදිද්දි ඔයාට අඩි රූල ඕනේ නැහැ නේද? අනිත් හැම රේඛාවම අදිද්දි නම් අඩි රූල ඕනේ. මෙන්න මෙතෙන්දි අඩි රූල ඕනේ වෙන්නේ නැහැ කියලා ඔයාට දැනේ. ඈ? අඳින්න බලන්න. ඉවරයි තුනම ඇඳලු. සමහර යාළුවෝ තුනම ඇඳලා ඉවරයිලු. තව එකක් දෙනවනි. මැඩම් මාත් ඉවරයි. ඉවරයි. බලමු අපි ඔන්න හතරවෙනි එකක් දෙනවා ටීචර් මෙහෙම. හතරවෙනි එකක් දෙනවා මෙහෙම ඒ අතරේ මං ඔන්න පස්වෙනි එකකුත් මෙහෙම අඳින්න දෙනවා ඔයාට දැන් ඔන්න ඔයාලා මේ රූප පහම ඇඳලා ත්‍රිකෝණ එන ඒව යටින් විතරක් ඉරි අඳිමු ඉවරයි ටීචර්. ඉවරයි තව යාළුවෝ ටීචර් ඉවරයි. ඉවරයි තව අය පුතේ ඉවරයි කියන යාළුවෝ ස්ක්‍රීන් එකට පොත චුට්ටක් පෙන්නන්න බලන්න ටීචර්ට බලන්න දැන් අද චුට්ටක් විතර පන්තිය අඳුරුයි ටීචර් බෝඩ් එකේ තියෙන විදිය වෙනස් කළා ඔබ බලන්න පුතාලා මට ඔන්න ඇඳපු යාළුවෝ පෙන්නනවා සනුකත් ඉවරයි කියනවා කවුද අපේ සස්මි දුවත් ඉවරයි කිව්වා මට සඳලි දුවත් ඉවරයි කිව්වා රයිට් පුතාලා ඉරිත් ඇඳලා තියන්න ඕමම ඉරි ඇඳපු නැති අය ඉන්නවනම් කො මට ඕනේ දැන් දාම් සදුවගෙන් සනුත්තර පුතාගෙන් විනෝද් පුතාගෙන් මේ යාළුවන්ගෙන් වැඩ හරි පුතේ සනුක ටීච දැක්ක පොත හරි කොබල ඉවරයි. ඉවරයි කොබලන්න ඒ යාළුවන්ගෙත් පොත් රයිට් ඔන්න ඇඳලා තියෙනවා කවුද අපේ සනුත්තර පුතත් පුතත් පුතේ අංකය පස්සෙනි අංකේ දාලා ඊට පස්සේ අනිත් ඒවා ඔක්කොම ඉරි අඳින්න බලන්න මේ ත්‍රිකෝණ වෙන ඒවයි විතර
මට දහංශගේ පොතත් පෙන්නනවා කො බලන්න. රයිට් පුතේ ඉරියඳින්න ත්‍රිකෝණ වෙනේ වය විතර. හරි. ඔන්න ටීචර් එක එක්කෙනාගේ උත්තර අහන්නයි යන්නේ. හරි. මං මුලින්ම අහනවා අපේ සස්මි යාළුවගෙන්. පුතේ සස්මි, මේකේ මේ පළවෙනි එක්කෙනා ත්‍රිකෝණයක්ද නැද්ද පුතේ? ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක්. එහෙනම් එයාගේ යටින් ඉරක් අඳින්න පුළුවන්. ඒක යටින් ඉරියඳලා තියෙන යාළුවෝ. හරි දාගන්න. ලස්සන හරියක් දාගන්න. ඔන්න දැන් මේ පන්තියේදී චූටි ටීචර් කෙනෙක් වෙන්නත් ඔයාට අවස්ථාව හම්බ වෙනවා නේද? මිස් කෙනෙක්, සර් කෙනෙක්, චූටි සර් කෙනෙක්, චූටි මිස් කෙනෙක් වෙන්න ඔන්න ඔයාට පුළුවන්. ටීචර් හරි කිව්වම පුතාට රතු පෑනෙන් ලස්සන හරියක් දාගත්තට කමක් නැහැ. හරි. එහෙනම් සස්මි මට කියන්නකෝ සස්මි, ඔයා බලපු ලක්ෂණ තුන පුතේ මේකේ මොනවද තිබුණේ ත්‍රිකෝණයක ලක්ෂණ තුන? පාද තුනක්, කන තුනක්, වපන්න පතලා. අන්න හරි, සංවෘතයි නේද? හරි, ඒ ලක්ෂණ ටික තිබුණා. ඊට පස්සේ අපි යමු මේකට දෙවෙනි එකට. මං උත්තරේ අහනවා කාගෙන්ද අහන්නේ? සඳලි පුතා, සඳලි දෙවෙනි එක්කෙනා ත්‍රිකෝණයක්ද නැද්ද සඳලි? සඳලි නෑ මැඩම්. නෑ, දෙවෙනි එක්කෙනා ත්‍රිකෝණයක් නෙවෙයිලු. ඇයි සඳලි දෙවෙනි එක්කෙනා ත්‍රිකෝණයක් නොවෙන්නේ පුතේ? අද තුනක් නෑ. පාද තුනක් තිබුණට මෙයා කෙලින් ඉරක් නෙවෙයි නේද? මෙයා වක්‍රයි නේද පුතේ? එහෙනම් පාද තුන තිබුණට වැඩක් නෑ. අපි කියන විදිය පාද තුනක් නෙවෙයි තියෙන්නේ නේ, කෙලින් ඉරි තුනක් නෙවෙයි තියෙන්නේ. මෙයා වක්‍රයි. එහෙනම් මෙයාට ඔන්න අර ලක්ෂණ තිබුණට මෙයාට අපිට ඉරක් අඳින්න බෑ නේද? ඇයි ඒ? ත්‍රිකෝණයක් නෙවෙයි නිසා නේද? එහෙනම් එයාගේ යටින් ඉරි අඳින්න බෑ. හරි, අපි යමු ඊළඟ එක්කෙනාව බලන්න. තුන මට උත්තරය දෙන්න සනුක පුතා. පුතේ තුන්වෙනි එක්කෙනා ත්‍රිකෝණයක්ද නැද්ද? ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක්. ඇයි සනුක? එයාගේ ලක්ෂණ තුන මොනවද පුතේ ත්‍රිකෝණයක් වෙන්න අපි බලමු. ඉනිවි තුනයි, තුනයි වටෙන්ම වට ත්‍රිකෝණය. රයිට්. වටෙම වටම රූපයක්. එතකොට පුතේ අර සරලම විදියට කිව්ව නේද, පාද තුනයි, කෝණ තුනයි, සංවෘත රූපයක්. රයිට්. ඊට පස්සේ නම් එයාගේ යටින් ඔන්න ඔයාලා ඉරි ඇඳලා තියනවා නම් ලස්සන හරියක් දාගන්න පුළුවන්. එයාගේ යටිනුත් ඔයා ඉරි ඇඳලා තියෙන්න ඕන. හරි, අපි යනවා හතරවෙනි එක්කෙනා ගැන අහන්න. මම මේක අහන්න සනුත්තර පුතාගෙන්. පුතේ සනුත්තර, මට කියන්න හතරවෙනි එක්කෙනා ත්‍රිකෝණයක්ද නැද්ද? නෑ නෑ නේද, හතරවෙනි එක්කෙනා ත්‍රිකෝණයක් නෙවෙයි. ඇයි සමුත්තර හතරවෙනි එක්කෙනා ත්‍රිකෝණයක් නොවෙන්නේ? එයාට පාද තුනක් නෑ. පාද හතරක්ම තියෙනවනේ. කෝණත් හතරයි. හැබැයි සංවෘත රූපයක් නම් හරි නේද, වටෙම වට වෙලා. එහෙනම් අර ලක්ෂණ දෙකම නැති නිසා මෙයාව ගන්නෙ නෑ අපි ත්‍රිකෝණයක් විදියට. මං යනවා ඊළඟ ප්‍රශ්නය අහන්න විනෝද් පුතාගෙන්. පුතේ විනෝද්, පස්වෙනි එක්කෙනා ත්‍රිකෝණයක්ද නෑ. නෑ? ඇයි විනෝද් පස්වෙනි එක්කෙනා ත්‍රිකෝණයක් නොවෙන්නේ? එයා සංවෘත රූපයක් නෙමෙයි. එයා සංවෘත රූපයක් නෙවෙයි, විවෘත රූපයක් නේද? එහෙනම් එයා ත්‍රිකෝණයක් නෙවෙයි නේද? රයිට්. එහෙනම් එයාගේ යටිනුත් ඉරක් අඳින්නේ නැහැ. ඔන්න දෙකක් යටින් තමයි අපි ඉරි ඇඳේ. පුතේ මෙතෙක් වෙලා අපි ඔය කතා කරේ ත්‍රිකෝණ හඳුනා ගැනීම, ත්‍රිකෝණ ගැටලු වලට තවම අපි ගියේ නැහැ. ඔන්න දැන් අපි යනවා ත්‍රිකෝණ ගැටලු වලට. හරි, එහෙනම් දැන් අපි යන්නේ ත්‍රිකෝණ ගැටලු වලට. පුතේ ලියන ඒවා, කතා කරන ඒවා, වටේ දුවන ඒවා, පාපිලුම් පනින ඒවා, ඒ ඔක්කොම නතර කරලා බලාගන්නකො මේ පැත්ත චූට්ටකට. ටීචර් ඔන්න
ගැටලු ඒ කතා කරන්නයි පුතාලත් එක්ක යන්නේ ත්‍රිකෝණ ගැන ගැටලු. සමුත්තර ඔන්න බලාගෙන ඉන්න ඕනි. සමුත්තර මේ කො වෙන වැඩක් වගේ පේනවනේ මට. ඔන්න දැන් පුතේ ත්‍රිකෝණය අඳිනවා. ඔන්න ටීච ත්‍රිකෝණයක් අඳිනවා. පුතාල මුකුත් කරන්න එපා බලන් ඉන්න. මේම ත්‍රිකෝණයක් ඇන්ද ටීචර්. ඔන්න ටීචර් ඇන්ද ත්‍රිකෝණයක්. පුතේ ත්‍රිකෝණය ඇඳලා ටීච මෙන්න මේම ත්‍රිකෝණෙ පින් කරනවා. පුතාල හොඳට බලන් ඉන්න හැමෝම. වෙන වැඩ කරන්න එපා. ඔන්න ටීච මේම ත්‍රිකෝණෙ පින් කරා. දැන් අපෙන් අහනවා ප්‍රශ්නයක්. මේ රූපයේ තියෙන මුළු ත්‍රිකෝණ ගාන කීයද කියලා තමයි අහන්න යන්නේ. හරි, මේ රූපයේ තියෙන මුළු ත්‍රිකෝණ ගාන කීයද කියලා තමයි අහන්න යන්නේ. හරිද පුතේ? දැන් සමහර යාළුවන්ට හිතෙයි ටීචර් මේක බලපු ගමන් කියන්න පුළුවන්නේ කියලා. හරි, ඇයි ටීචර් එහෙම කියන්නේ කියලා කියන්නම්. පුතාල එහෙනම් අපි උදාහරණය කියලා දාගෙන ඉමු. උදාහරණය එක. එහෙම දාගමු අපි. උදාහරණය එක. උදාහරණය එක. ඔන්න අපේ සඳලි දුවත් වීඩියෝ එක ඔන් කරන් හිටියනම් පුතී නේද? මෙන්න මේම තියෙන එක පුතේ ඔන් කරන් හිටියට කමන්නේ. මේක උඩ රතු ඉරක් නැතුව. ඔය බලන්නකෝ ලස්සනයි නේද? ලස්සන යාළුවෙක් සඳලි කියන්නේ නේද? ටීචර් ආසයි මූණ බලන්න. ඕම ඉන්න. හරි, මයික් එක විතර කෝප් කරන් ඉමු. උමනා වෙලාවට ඔන් කරමු. හරි, ඔන්න පුතේ උදාහරණය එක කියලා ලිව්වා. උදාහරණය එක කියලා ලියලා කවුරුත් රූපේ දැම්ම අඳින්න යන්න එපා. චුට්ටක් ඉන්න. උදාහරණය එක කියලා ලියලා කොමල ඉවර යාළු. උදාහරණය එක කියලා ලිය ඉවර යාළු. ඉවරයි. එහෙනම් පුතේ අපි ප්‍රශ්නයක් ලියමු. මෙහෙම ලියමු. මෙහෙම පහත පහත ලියමු. ඔන්න එතනින් පහත පහත රූපයේ ඇති පහත රූපයේ ඇති පහත රූපයේ ඇති පහත රූපයේ ඇති මුළු ත්‍රිකෝණ ගණන පහත රූපයේ ඇති මුළු ත්‍රිකෝණ ගණන පහත රූපයේ ඇති මුළු ත්‍රිකෝණ ගණන කීයද කීයද කියලා ඔන්න පුතේ ප්‍රශ්නයක් අහලා අපි ප්‍රශ්නාර්ථය දාලා විස්තර දෙමු. පහත රූපයේ ඇති මුළු ත්‍රිකෝණ ගණන කීයද? පුතාල එහෙම ලියලා දැන් අන්දිමු බලන්න මේ රූපය. දැන් ඇඳගන්න ඔන්න ඔය රූපේ. ඇඳගන්නකො බලන්න. පුතේ මයික් ඕෆ් කරගමු බලන්න. මයික් එකක් ඔන් වෙච්ච යාළුවා. අලල මයික් එකක් ඔන් වුණු යාළුවා ඕෆ් කරගමු. රයිට්. ඔන්න පහත රූපයේ ඇති මුළු ත්‍රිකෝණ ගණන කීයද කියලා දැම්මා. ඔන්න මේ වගේ ත්‍රිකෝණයක් අපි ඇඳගත්තා. ත්‍රිකෝණය ඇතුලේ පුතාට පේනවා තව කොටස් ටිකක් තියෙනවා නේද? එතකොට ඔන්න මේ වගේ මේ වගේ මේ වගේ මේ වගේ කොටස් හතරකට වෙන් වෙලා තියෙනවා. රූපේ ඇඳගෙන ඉවර යාළුවෝ මට අත උස්සන්න බලන්න. සස්මි ඇඳලා ඉවරයි. සඳලි ඇඳලා ඉවරයි. තව ආත් පාලදාමු යාළුවෝ පුතාල තනියෙන් උත්සාහ කරන්න බලන්න. මේකේ තියෙන සම්පූර්ණ ත්‍රිකෝණ ගාන හොයන්න පුළුවන් අය. දැන් මගෙත් එක්ක කලින් මේ පාඩම් වල හිටපු අයත් ඉන්නව නැති අයත් ඉන්නවා. පහයි. ටීචර් ඉවරයි. ආරයිට්. උත්තර උත්තරත් ගන්න උත්සාහ කරන්න පුතාලා. ඇඳලා ඉවර පුතාලා තනියෙන් උත්තර ගන්න. ටීචර්. ඔව්. පහයි.
ඔන්න පුතේ උත්තර කියන්නේ නැතුව ටීචර් මම උත්තරයක් ගත්තා කියලා කියමු මුලින්ම. නැත්තම් අනිත් යාළුවෝ තේ උත්තරම ලියයිද දන්නේ නැහැ. ඔයා ගත්තා. කොබලන්නේ තව යාළුවෝ. සඳලි. හැබැයි පහ නෙවෙයි උත්තරේ සඳලි. බලන්නකෝ තව මෙන්න තියනවාද කියලා. ඔයා ගත්තා. එම අය ඉන්නවා. හරි. රූපේ ඇඳලා ඉවර ඇති කියලා හිතනවා මං හැමෝම. කොබලන්නේ පුතාලා තවම මේ රූපේ අඳින යාළුවෝ ඉන්නවා නම් මට කියන්න චුට්ට. ඉච මං තාම රූපේ කවුද ඇවිල්ලා? කොබලන් පුතේ රූපේ අඳින අය ඉන්නවා නම් තාම නෑ නේද? ඔක්කොම අය ඇඳලා ඉවරයි. පොඩක් ඉන්න පුතේ මයික් ඕෆ් කරන් ඉමු. සමහර යාළුවෝගේ මයික් එක චුට්ටක් ඔන් වෙලා. ඔන්න දැන් මෙයාගේ තියෙන සම්පූර්ණ ත්‍රිකෝණ ගානයි අපෙන් අහන්නේ. පුතේ හැමෝම යාළුව මේ පැත්ත බලාගමු. හැමෝම යාළුව මේ පැත්ත බලාගමු. හරි. උත්තර ලියලා හරි නැතුව හරි හැමෝම මේ පැත්ත බලාගන්න පුතේ. 10යි. දැන් උත්තර කියන්න එපා. කවුරුත් උත්තර කියන්න එපා. පොඩ්ඩක් ඉමු. හරි. ඔන්න දැන් ටීචර්ත් එක්ක කලින් මේ පාඩම ඉගෙන ගනිපු යාළුවොත් ඉන්නව නැති යාළුවොත් ඉන්නවනේ. ඒ නිසා ඔන්න හැමෝටම කියලා දෙන්නයි යන්නේ. හරි පුතේ බලන්න. දැන් මේකේ ඔයාට බලපු ගමන් පේන කොටස් ටික අපි මුලින් අංක දානවා. මේ බලන්න. 1 2 3 4. මේම අංක 4ක් දාගත්තා. නේද සඳලි? අපිට බලපු ගමන්ම පේනවා ත්‍රිකෝණ කොටස් 4ක්. නේද පුතේ? ත්‍රිකෝණ 4ක් පේනවා. හරි. ඒ 4 දාගත්තා. ඔන්න තන්තරියෙන් ඉන්න කට්ටියව. හරි පුතේ මේ බලන්න. දැන් ඔයාට මතක ඇති චූටි කාලේ ඔයා සින්දුවක් අහලා තියෙනවානේ. මොකද්ද ඒ සින්දුව? හාව ගියා කඩේ, දිග කුඩයක් අතේ, හාව වැටුණ මඩේ, කුඩ යනුණ බඩේ කියලා අහලා තියෙනවා නේද ඒ සින්දුව? කොමලන් අහලා තියෙනවා? අහලා තියෙනවද? අහලා තියෙනවා. හාව ගියා කඩේ, දිග කුඩයක් අතේ, හාව වැටුණ මඩේ, කුඩ යනුණ බඩේ කියලානේ. පුතේ හාවගේ අතේ තිබිලා තියෙන්නේ අර දිග කුඩයක්. ඔයාලගේ තාත්තා එහෙම ගෙනියනවා ඇති සමහර විට නේද? අම්මනම් ගෙනියනවා ඇති චූටි කුඩයක් සමහර විට අර නවල බෑග් එකේ දාන්න. අර තාත්තලා එහෙම ගෙනියන්නේ දිග කුඩ නේද? අර ඔයාලත් එක්කගෙන බයික් එකේ යනකොට එහෙමත් ගෙනියන්නේ දිග කුඩ නේද? කොබලන් ටීචර් කියන කුඩේ දන්න අය මෙන්න මේකට මිටක් දැම්මොත් මෙහෙම එන්නේ. දන්නව නේද? ඔයාල ළඟත් ඇති සමහර අය ළඟ අර මේව බෝල බෝල දාපු කුඩ. පුතේ බලන්න. ආත් බාල දාමු. ඔන්න ඒ කුඩේ පුතේ යකඩ කූරු කූරු තියනවා නේද ඇතුලේ? අපි හිතමු මේ කුඩේ අර කුඩ රෙද්ද ගලවල දැම්ම කියලා. කුඩේ අර රෙද්ද ගලවල දැම්ම කියලා. එතකොට යාව චුට්ටක් අපි එළුවොත් පුතේ මේ වගේ නේද තියෙන්නේ කුඩ නන ටික කියන්නේ අපි. ඔව් නේද? අන්න ඒ වගේ ත්‍රිකෝණයක් තියෙනකොට විතරයි. ඔන්න දහම්ස ගෙනල්ලත් පෙන්නනවා. දහම්සයි කුඩේ. අනිත් යාළුවෝ දුවන්න එපා කුඩ ගේන්න. හරි හරි. ඔන්න පුතේ හරි. එතකොට මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් තියෙනකොට විතරයි අපි මේ ක්‍රමය පාවිච්චි කරන්නේ. එහෙනම් ඔන්න මේ වගේ ත්‍රිකෝණක පුතේ මුළු ත්‍රිකෝණ ගාන හොයන්නේ අපි මෙන්න මෙහෙම. 1 2 3 4. මෙන්න මේ කට්ටිය එකතු කරනවා. එකතු කරමු අපි. 1 2 එකතු කරාම 3යි. 3 3 එකතු කරාම 6යි. 6 4 එකතු කරාම 10යි. එහෙනම් මුළු ත්‍රිකෝණ ගාන 10යි කියලා අපිට උත්තරයක් එනවා. රයිට්. මට කියන්න ටීචර් මට තේරුණා කියලා තේරුණු අය බලන්න. මට තේරුණා. තේරුණා. තේරුණ නැති යාළු. අනේ ටීචර් මට නම් තේරුණ නෑ ඒක. කොබල සනුත්තර තේරුණාද? ඔව්. මං උත්තරේ ටීචර්ට කලින් කිව්වා. ඒක තමයි. ටීචර්ත් එක්ක මේක ඉගෙන ගනිපු නැති යාළුවෝ තියෙනවනේ පුතේ නේද? අපි යාළුවන්ට කියලා දෙන්න ඕනේ. මට මතකයි දාංශ කලින් පන්තියේ ටීචර්ත් එක්ක මේක ඉගෙන ගත්තා නේද? හරි. සනුත්තර තේරුණාද? සනුත්තර තේරුණාද? හරි. ඔන්න
එතකොට පුතේ මේකෙ මෙන්න මේ අංක ටික දාගත්ත ඒ කට්ටිය එකතු කරා. එහෙනම් ඔන්න ආවා අපිට උත්තරේ 10ක් කියලා. ටීචර් ඇයි දන්නවද පුතේ එහෙම කිව්වේ? මේ බලන්න මේ අත් ත්‍රිකෝණයක්, මේ අත් ත්‍රිකෝණයක්, මේ අත් ත්‍රිකෝණයක්, මේ අත් ත්‍රිකෝණයක් නේද සමුත්තර? දැන් මේක ඔයාට බලපු ගමන්ම ත්‍රිකෝණ හතරක් පේනවා. දැන් සඳලි දුව මට කිව්ව ටීචර් 5යි කියලා. සඳලි එහෙම කිව්වේ මෙන්න මේ හතරයි මේ ඔක්කොම එකතු වෙලා හැදෙන ත්‍රිකෝණය එකතු කරලා. නේද සඳලි? එහෙම තමයි ටීචර් කියන්න ඇත්තේ. හැබැයි මේවා මේ එක්කෙනයි පළවෙනි එක්කෙනයි දෙවෙනි එක්කෙනයි එකතු වෙලත් එක්කෙනෙක් හැදෙනවා නේද සඳලි? එමත් හැදෙනවනේ. ආයි බල දෙවෙනි එක්කෙනයි තුන්වෙනි එක්කෙනයි එකතු වෙලත් ආයි හැදෙනවා නේද සඳලි? තව ඉන්නවා එතකොටනේ. ඊට පස්සේ තුනයි හතරයි එකතු වෙලා ආයි කෙනෙක් හැදෙනවා නේද? මේ බල එකයි දෙකයි තුනයි කට්ටියම එකතු වෙලා ආයි හැදෙනවා ත්‍රිකෝණය නේද? තව දෙකයි තුනයි හතරයි ඒතුත් එකතු වෙලා හැදෙනවා. මේ කොටස් හතරම එකතු වෙලා හැදෙනවා. අර මේම හොයන්න අමාරු නිසා තමයි අපි මේ ක්‍රමය ඉගෙන ගන්නෙ. හරිද පුතේ? ඔන්න දැනන් හිටපු අය තව ටිකක් දැනගමු. අද ඉගෙන ගන්න අය අලුතින් ඉගෙන ගන්න. හරි. කොබලන් මෙතන උත්තරේ දාලා වැඩේ ඉවර කරපු අය. ඉවරයි. කීයද කියලා දැම්මා. එතනටත් උත්තරේ දැම්මා. සනුක හරිද? හරි. ඉවරයි. හරි. ඔන්න තනියෙන් හදන්න එකක් දෙනවා ටීචර්. හරි. තනියෙන් හදන්න දෙන්න යන්නේ ඔයාලට ප්‍රශ්නය. හරි. ලියමු අපි මෙන්න මෙහෙම. දැන් ඔයාලා අද හදන දෙවෙනි ප්‍රශ්නේ නේද? දෙවෙනි ප්‍රශ්නේ. ඔන්න දෙක කියලා දාගමු. දෙක කියලා දාලා රවුම් කරගමු. අර අපි ත්‍රිකෝණ තෝරන එකකුත් කරානේ අද නේද? ඔන්න අද දෙවෙනි ප්‍රශ්නේ ඔයාට මේකේ හදන්න දෙන්න. පහත රූපයේ ඇති මුළු ත්‍රිකෝණ ගණන කීයද කියලා ඔන්න ප්‍රශ්නයක් දීලා තියෙනවා. හරි. පහත රූපයේ ඇති පුතේ ලියමු මේ ප්‍රශ්නේ. ඔන්න අංක 1 කියලා දාලා ලියමු. පහත අංක 2 නේ. අංක 2. පහත රූපයේ ඇති මුළු ත්‍රිකෝණ ගණන කීයද? මේ කෙනෙක් කියලා. මෙයා වැඳගමු. ඔන්න ප්‍රශ්නේ ලියලා පුතා තනියම හොයන්න. තනියම හොයලා ටීචර්ට කියලා ටීචර් මං කරලා ඉවරයි කියලා. පහත රූපයේ ඇති මුළු ත්‍රිකෝණ ගණන කීයද? කවුරුත් උත්තරේ කියන්න එපා. ටීචර් මං කරලා ඉවරයි කියලා විතරක් කියන්නකෝ. කීයද? ඔව් පුතේ, ඔව්. ඉරි තුනයි ගහලා තියෙන මේ ඉරි තුනයි කියන්නේ ඇතුලේ ඉරි දෙකයි නේ. එතකොට කොටස් තුනකට තමයි වෙන්ලා තියෙන්නේ. දැන් අපේ 3 වසරේ විතරක්, 3 වසරට මේ අලුතෙන් එන 2 වසරේ ඉඳන් එන බබාලට, සමහර බබාලට මේ පාඩම් ටිකක් අමාරුයි වගේ දැනේ. අම්මලා තාත්තලාට හිතෙනවා නම් ටීචර් ඒවා නම් අපේ බබාට හොඳටම අමාරුයි වගේ කියලා. කමක් නෑ පුතාව, විෂය නිර්දේශය පන්තියට දාලා ඉමු. හොඳද? මේක අල්ලගෙන යයි වගේ හිතෙනවා නම් ගණිත ගැටලු පන්තියේ තියමු. ඔව් පුතේ? උත්තර ගත්තා. ගත්තා. තව යාළුවෝ? මොකද දැන් අලුත් 2 වසරෙන් එන 3 වසරේ බබාලට ආයේ ගණිත ගැටලු ඉගෙන ගන්න පුළුවන්. ඒ බබාලට පොඩි කාලයක් තියෙනවා. හරි. තව යාළු උත්තර අරන් ඉවරයි. ටීචර් ලොකු ත්‍රිකෝණයක් ගන්න පුළුවන්ද? මැඩම් උත්තරේ අරන් ඉවරයි. ටීචර් උත්තරේ අරගෙන ඉවරයි. අරගෙන ඉවරයි. තව යාළුවෙක් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවා මගෙන්. මොකද්ද පුතේ? අර ලොකු ත්‍රිකෝණයක් ගන්න පුළුවන්ද? මේ කට්ටිය තමයි මේ 1 2 3 මේව තමයි අංක දාගන්නේ. නම් හිතන්නේ පුතා ගැටලුව විසඳෙන්න ඇති. දැන් කොමාරි මෙන්න මේ කෙලින් අතට
විසිරිලා තියෙන කොටස් ටික තමයි අංක දාගන්නේ. ඉවරයිද? ඉවරයි. පුතේ තවම උත්තර හදන කවුරු හරි යාළුවෙක් ඉන්නව නම් මට කියන්න. ඉතින් මට විනාඩියක් දෙන්න පොඩ්ඩක් දෙන්න කි. තාම හදනවද? ඔබලා හදනවද? ආ මං හිතුව මේ දහම්ස අත උස්සන් ඉන්නේ කියලා. දහම්ස අර හා කුඩියක් දිග අරගෙන ඈ. ආ තියන් තියන් පැත්තකින්. නැත්තම් යාළුවෙක් උඩ අරන්. ගත්තා. හරි. ගණිපු යාළුවෝ ඉන්නවා. මං අහනම් මේකේ උත්තරේ විනෝද් කීයද? ආවිනු කො අරගෙන තියෙන්නේ උත්තරේ මේ මේක තුන දැනෙන්න ආ 1 2 3 එක කරා ආ ටීචර් උත්තර කියන්නද? ආ පොඩ්ඩක් ඉන්න පුතේ මන් දන්නවා දැන් ඔයාලට පුළුවන් කියලා කලින් හිටපු අය මං අහන සඳලි පුතේ උත්තරේ කීයද සඳලි? ඊට හයයි. හයයි කොබලන හයයි කියලා උත්තර ගනිපු අය හයයි කියලා ගනිපු අය ආ ගත්තා ආ හොඳයි එකයි දෙකයි එකතු කරාම තුනයි 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 එකතු කරාම හයයි එහෙනම් පුතේ රූපයේ තියෙන මුළු ත්‍රිකෝණ ගණන හයයි කියලා මෙතනත් උත්තරේ දාන්න හරි අපි ආපුතේ හරි දා ගන්නද? ලස්සන හරියක් දාගමු අපි යාට ලස්සන හරියක් දාගමු ආ එහෙනම් අපි යමු පුතාලගේ ටියුට් එකට අම්මේ ගෙන දෙන්න ඉල් එකක් පේපර් එක තියාගන්න. ඔන්න පුතේ මයික් ඔෆ් කරගමු අපි. සමහර යාළුවෝගේ මයික් එක ඔන් වෙලා නේද? ආ මයික් එක මොනද? සීරු එක නෙමෙයි. බලන්න බලන්න චුට්ටක් මයික් එක මේ ඔන් වුණු යාළුවෝ පුතේ ආ පේපර් එක ගන්න බැරුව කියමුද? ආ එහෙනම් අදට දැන් බලන් ඉන්නකො. බල චුට්ටක් බලමු. පුතා මේමයි කරන්න ඕනේ. දැන් ඔයාගේ ළඟ ටියුට් එක නෑනේ. ඒ නිසා පුතා මේක දැන් ස්ක්‍රීන් එක දිහා බලාගෙන රූපය අඳින්න ඕනේ නෑ. පුතා උත්තර ටික හදන්න බලන්න. උත්තර ටික හදන්න ටීචර් දැම්මට පස්සේ මේකේ ටියුට් එක පුතා බලාගෙන උත්තර ටික හදමු. යමු ඔයාලගේ ටියුට් එකට කෝ අපේ සනුක පුතාට ගන්න බැරි වුණා කිව්ව ටියුට් එක නේද? ආ මෙන්න තියෙනවා ටියුට් එක. දැන් පුතාලා උත්තර ටික ගන්න ඕනි තනියෙන්. බලමු අපි පුළුවන් ඒක කියලා. මේකේ ඔයා හදන්න ඕනි ආ 1 2 මොනවද කරේ? ආ පුතේ ටියුට් එක ගන්න සනුත්තර ටියුට් එක ගන්න පුතා අරගෙන කරන්න ගමු අපි ටියුට් එක ඔන්න තනියම කරන්න දුන්න ටියුට් එක කරමු අපි 1 2 3 4 සනුත්තර ළඟ ටියුට් එක තියෙනවනේ නේද? ඔව් ආ 1 2 3 4 ගණන් ටික හදන්න. හතරට එනකන් විතරයි නේද? ඔව් පුතේ ඔව් හතරට විතරයි. අනිත් යාළුවොත් හතරට වෙනකන් හදලා මට කියන්න බල. උදාහරණයක් විදියට ටීචර් පළවෙනි එක කියන්නම් මේ බලන්න පුතේ දෙකයි ඉන්නේ එකයි දෙකයි කියලා දැම්මා. ඒ දෙන්නව එකතු කළා. එච්චර. හරිම ලේසියිනේ ටීචර් කියන යාළුවෝ ඉන්නවනේ. ආ ඔන්න සනුත්තර දැන් hina වෙවි වටපිට බල බල ඉන්නේ නැතුව ඔන්න වැඩ ටික කරන්න ඕනි හොඳද? ආ දැන් සනුත්තරගේ අක්කි බබා ටීචර්ත් එක්ක හොඳට වැඩ කරනවා වන්දියේ. හොඳ අක්කි බබේ කීනේ සනුත්තරට 8 වසරේ. ආ කොහොම බලන්න අනිත් යාළුවෝ
මට සඳලි බබාගේ මූණ පේනව නම් හොඳයි. ඈ අන්න අන්නෝ පුතා ලස්සනට වැඩ කරන් යනවා කියලා. කරමු බලන්න. මේ ටීචර් මූණ බලන්න ආසාවටත් එක තමයි ওই වීඩියෝස් ඔන් කරන්න කියලා කියන්නේ නේද? චූටි ළමයි මල් වගේ කියනවනේ අපි නේද? හරි ලස්සනයිනේ චූටි ළමයි. ඔන්න 1 2 3 4 කියන 4 කරලා ඉවර වෙලා ඉච්චට කියනවා. කරලි ඉවරයි. කරලා ඉවරයි. 1 2 3 4 කරලා ඉවර යාළුවෝ ඉන්නවලු. තව අයත් 1 2 3 4 විතරයි හැමෝටම කරන්න කිව්වේ. සඳලි දුව ආයෙ බලන්න පුතාගේ උත්තර 4ම හරිද කියලා හරියටම. ආයෙ බලන්න හරියටම හරිද කියලා. චූටි ටීචර් කෙනෙක් වෙලා බලන්න. මම පොඩි ළමයෙක්ගේ පොතක් බලන්නේ කියලා හිතන් බලන්න. උත්තර ගත්තා. අපේ සස්මිතේම බලන්න බං. සඳලි වගේම චූටි ටීචර් කෙනෙක්. තනුත්තර තේරුණා නේද තනුත්තර වැඩේ? අවුල් නැද්ද? රාම්ස ලියල ඉවරයි. පුතේ තාම අර 2 වසරෙන් එන බබාලට ඉවරයි. පුතේ අර තාම ගේ නිර්දේශයේ පන්ති හිටපු නැති අයට ටිකක් අමාරුයි. අර එකතු කිරීමේම තාම අමාරුයි. ටික දවසක් යනකොට හරියයි. දැලුවා තව යාළුවෝ. මට උත්තර ඕනි. කවුද විනෝද් පුතා හදලා ඉවර නම් මට කියන්න. ඉවරයි. දහම් සදුවත් හදලා ඉවර නම් මට කියන්න ඕනි. පළවෙනි හතර. පළවෙනි එක හදලා ඉවරයි. මං කලින් හදලා කිව්වා. 1 2 3 4 ටිකම මට හදලා ඕනි. 1 2 3 4 කියන ටික හදලා ඕනි. මේ ටික ඔක්කොම හදලා ටීචර්ට කලින් කිව්වා. රයිට්. ඔව් පුතේ ඉවරයි. තව අපේ සනුක පුතත් මට ඔක්කොම 4ම ඉවර නම් කියන්න. හරිද සනුක 4ම? හරි වගේ නේද? එහෙනම් අපි බලලිමු පළවෙනි එකේ උත්තර. පළවෙනි එකේ උත්තර අපි බලලා ඉමු. මට කියන්න මං ඒකට උත්තරයක් අහන්නම්. සනුත්තර පුතාගෙන් මට උත්තරයක් දෙන්න. සනුත්තර පළවෙනි එකේ උත්තරය මොකද්ද? අයිකේ කොන් කළ දෙමු උත්තරය. බුලත් කන්න වෙලා නැහැ, පන්ති කරන වෙලා. කියද සනුත්තර? උත්තරේ 3යි. කොබලන්ට 3 උත්තරේ හරි කියන යාළුවෝ පළවෙනි එකට. පළවෙනි එකට 3 උත්තරේ හරි කියන අය. හරි නේද? හරිම ලේසි උත්තරයක් ඒක. 1යි 2යි එකතු කරාම 3යි නේද? මේමනේ ඇදුයි. 1 එකතු කිරීම 2. උත්තරය ගන්නවා අපි. ඔන්න සමානයි. නේද? හරි. මට තවම උත්තර හදනවා වගේ පේනවා අපේ විනෝද් යාළුවා. එතකොට කවුද අපේ තනුක යාළුවා? යාළුවෝ තික්මං කල් ඉතුරු ටිකක් හදන්න. 1 2 3 4 ඒ ටික. යමු අපි දෙවෙනි එකට බලන්න. ඉවරයි. පුතත් ඉවර කරගමු. ඉවර නැත්තම් කියනවා. 1 2 3 4 5
ආයි හය හත හත මම මේකේ උත්තරය අහලා ඉන්නා ඕ අපේ කාගෙන්ද මං අහන්නේ සනුක මට උත්තරයක් දෙන්න දෙවෙනි එකේ 36යි ඔබ බලන්න තියෙන්නේ දෙවෙනි එකට 36 කියන යාළුවෝ උත්තරේ 36 ඔබ බලන්න සන්දලි කියනවා සස්මි කියනවා කවුද සනුත්තර කියනවා දහම්සා කියනවා විනෝද දෙවෙනි එකට උත්තරේ ගත්තද බලන්න පුතේ 36 එනවා නේද උත්තරේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි එකතු කරන් එකතු කරන් යනවා නේද එකට දෙකක් එකතු කරාම 3යි 3ට 3ක් එකතු කරාම 6යි 6ට 4ක් එකතු කරාම 10යි 10ට 5ක් එකතු කරාම 15යි 15ට 6ක් එකතු කරාම 21යි 21ට 7ක් එකතු කරාම 28යි නේද 28ට 8ක් එකතු කරාම 36යි අන්න එහෙම උත්තරේ ගන්නවා 36යි හරි එහෙනම් අපි යමු ඊළඟ එකට ඊළඟ ප්‍රශ්නෙට මම උත්තරේ අහන්නේ බලමු කාගෙන්ද අහන්නේ කියලා. ඊළඟට උත්තරේ අහන්නේ මම සස්මිගෙන් කියද සස්මි? 36. 36යි. විනෝද් පුතේ ඇත්තද 36ක් ආවද? යාළුවා කියන එක. කතාද? ඔව් මට විනෝද්ගේ මයික් ඔන් වෙන්න. 36. ඔව්. කොබලන තව 36ක් ආපු අය තුන්වෙනි එකට. කොබලන්න හරි නේද ඔව්වෝ වර කුඩේම පුතේ අනිපැත අරවල නේද අනිපැත අරවල දැන් ඔයා චූට්ට කපටි වුණා නම් මෙතනදී හරි නේද කපටි වුණු යාළුවෝ ටික ටක් ගාලා උත්තරේ ගන්න ඇති ආ කොහොමද සඳලි චුට්ටක් කපටි වුණා නම් හිතුවේ අහසද අර කෙත්තටයි නම් මේ කෙත්තටයි නම් 36යි ඔන්න ටක් ගාලා හිතුවා හරි නේද සඳලි එහෙම තමයි ගත්තේ නේද ඔන්න ඉස්සර වෙලාවම ටක් ගාලා කපටි කමෙන් උත්තර ගනිපු දහංශ කිව්වා නේද සඳලි කියන්නත් ඔන්න 1 2 3 4 ආයි 5 6 7 8 මේකෙත් 8යි නං අරකෙත් 8යි නං එහෙනම් ඒ උත්තරේම නෙන්න ඕනි නේද අර දවස කිව්වා වගේ. එහෙනම් 36. හරි. අපි යමු තව යාළුවෙකින් උත්තරයක් අහන්න. 4 වෙනි එකට උත්තරේ. මම අහන්නේ. අපි ඒක අහමු. කාගෙන්ද සඳලි උත්තරයක් දෙන්න බලන්න පුතා 4 වෙනි එකට. පුතේ මයික් එක ඔන් ඔෆ් වෙලා සඳලි මයික් එක ඔන් කර මෑන් කියන්න පුතේ 48යි 4 වෙනි එකට 48ද සඳලි ආයෙ බලන්න චුට්ට 48ක් දෙන්න කියලා මේ බලන්න සඳලි මේ මේමයි දාන්නේ නේද අංකල් එක ඉන්නවා දැන් මෙතන 2යි ආයේ 3යි ආයේ 4යි 40 ගානක් ඉනවද දැන් හදලා කියන්න සඳලි ටක් ගාලා බලන්න 10යි වැටේ 10යි කියන අය කොහොම බලන්න පුතේ 4 වෙනි එකට 10යි කියන අය විනෝ විනෝදුත් කියනවා ඔන්න 10ක් හරි කියලා සඳලි මොකද්ද සඳලි පුනේ කලින් කකරි වුණා නේද? හරි. ඔන්න එහෙනම් 1යි 2යි 3යි 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 6යි 6යි 4යි. ඔන්න ඔබ තමයි උත්තරේ ගත්තේ නේද? හරි පුතේ. හරි. අපි යමු ඔන්න වැඩකට. දැන් ඔන්න මං හිතනවා හැමෝටම ගැටලුවක් නැහැ කියලා. තේරුණා වැඩේ කියලා හිතනවා. ඔන්න මම කිව්වා පුතාලට අර හා වගේ කුඩේ නන ටික වගේ නේද? අර හා වගේ